ඔන්න අදත් වෙනද වගේම මගේ channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම කිලෝ 1.5ක බටර් කේක් එකක් හදන්න යන්නේ. ඇත්තටම ගොඩක් ලේසි මේක හදන්න. ඉතින් අපි බලමු මොනවද වමනා කරන්න කියලා. මම මෙතෙන්දී බිත්තර ග්‍රෑම් 400ක් පාවිච්චි කරනවා. සුදුමද වෙනමත් කහමද වෙනමත් දාගන්න. අපි සුදුමද දාගන්නකොට තෙත නැති භාජනයක් අරගන්න ඕනි. ඒ වගේම බීට් කරනකොට බීටර් එක තෙත නැතුව තියෙන්න ඕනි. දැන් අපි මේ ටික හොඳට බීට් කරගමු. හොඳ ක්‍රීමියකට එනකම් මේක බීට් කරගන්න. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ වීඩියෝ එකට පල්ලෙන් එන රතු පාට subscribe button එක press කරලා ඒකම එන bell icon එක click කරන්න. වෙනද වගේම මගේ videos බලලා මාව subscribe කරපු හැමෝටම ගොඩක්ම ස්තුතියි. ඉතින් මෙන්න මේ වගේ හොඳ ක්‍රීමි ගතියට එනකන් අපි මේක බීට් කරගන්න ඕනි. මෙන්න මේ විදිහට බීටරේ දාලා උඩට අදිනකොට උඩට ඉස්සෙනවා නම් හොඳට බීට් වෙලා. දැන් අපි මේ ටික පැත්තකින් තියලා බටර් ටික බීට් කරගන්න ගමු. අන්න දැන් අපි බටර් ග්‍රෑම් 400ක් බීට් කරගමු. අපි කේක් එකක් හදන්න ගන්නකොට ගන්න අමුද්‍රව්‍ය සේරම එකම බරකින් යුක්ත වෙන්න ඕනි. ඉතින් මේ හැම දෙයකම ග්‍රෑම් 400ක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. නැත්නම් අපිට කේක් එක හරියට හදාගන්න බැරි වෙනවා. මම මෙතෙන්දි පාවිච්චි කරන බටර් අපි කේක් හදන්න ගන්න කෙරලා ගන්න බටර්. ඉතින් වෙළඳ පොලේ සුපර් මාකට් වලින් තොගබඩු කඩවලින් මේ වගේ බටර් ගන්න පුළුවන්. මේ බටර් සාමාන්‍යයෙන් අනිත් බටර් වලට වඩා ටිකක් ගාන අඩුයි. ඉතින් මම මේ බටර් එක විනාඩි 3ක් විතර හොඳට බීට් කරගත්තා. ඔන්න ඔයාලා බටර් ගන්නකොට අනිවාර්යයෙන්ම කාමර උෂ්ණත්වයට ආවට පස්සේ දාගෙන බීට් කරන්න. මෙන්න මේ විදිහට වටේ තැවිලිලා තියෙනවා නම් ඒවත් නැවත මැදට එකතු කරගෙන බීට් කරගන්න. ඔන්න දැන් අපි බටර් ටිකට සීනි ග්‍රෑම් 400 ග්‍රයින්ඩර් කරගෙන ටික ටික එකතු කරගෙන බීට් කරගමු. ඉතින් ඔයාලා කේක් එකක් හදනකොට සීනි ග්‍රයින්ඩර් කරලා අරගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්තම් පොඩි කැට සීනි අරගන්න. දැන් අපි ඉතිරි කරගත් කහමඳ ටිකක් දාලා බීට් කරගමු. ඔන්න දැන් හොඳට බීට් වෙලා තියෙන්නේ. දැන් අපි මේකට එකතු කරගමු වැනිලා ඇසෙන්ස් තේ හැඳි 1.5ක්, පිටිකිරි තේ හැඳි 5ක්. ඔයාලට මෙතෙන්දි ෆ්‍රෙෂ් මිල්ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. පිටිකිරි එකතු කරගද්දී හොඳට නිවුණට පස්සේ එකතු කරගන්න. දෙහි උෂ තේ හැඳි 2ක් එකතු කරගන්න. ඔන්න අපි කේක් එකට දෙහි එකතු කරගන්නේ කේක් එකේ තියෙන පිළිගඳ නැති වෙලා හොඳට කේක් එක පිපිලා එන්න. දැන් අපි මේ ටික විනාඩියක් විතර බීට් කරගමු. ඔන්න දැන් අපි අවන් එක ප්‍රීහීට් කරගමු. සෙල්සියස් අංශක 190ට විනාඩි 10ක් අවන් එක ප්‍රීහීට් වෙන්න දාගන්න. ඔන්න මම කේක් බැටර් එක එහෙම හදාගන්න කලින් කේක් තැටි ඉස්සෙල්ලාම හදාගත්තා. එතකොට අපි කේක් බැටර් එක හදාගෙන ඉක්මනින්ම කේක් එක දාලා බේක් කරගන්න පුළුවන්. මම ඔයිල් පේපර් එකක් දාලා මේ විදිහට කේක් තැටි හදාගත්තා. මම මෙතනදී පාවිච්චි කරන්නේ කිලෝ 2 කේක් තැටියක්. ඔන්න දැන් අපි පාම් පිටි ග්‍රෑම් 400ට කෝම් ෆ්ලා මේ සැඳි 2ක් එකතු කරගමු.
ඔන්න ඔයාලත් කේක් හදනකොට අනිවාර්යයෙන්ම කෝම්ෆ්ලා එකතු කරගන්න. එතකොට හොඳ සොෆ්ට් එකකට ගන්න පුළුවන්. මම අත්දැකීමෙන් කියන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න අනිවාර්යයෙන්ම කේක් එක හොඳ සොෆ්ට් එකකට ගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලා බේකින් පවුඩර් තෙහෙඳි එකමාරක් දාගන්න. බේකින් සෝඩා තෙහෙඳි භාගයක් දාගන්න. මේ ටික හොඳට තුන් පාරක් විතර හලා ගන්න. ඔන්න දැන් මම පිටි ටික හලාගෙන ඉවරයි. දැන් මම කේක් බැටර් එකට එකතු කරගන්නවා පොල් තෙල් මේස හැඳි දෙකමාරක්. ඉතින් මෙතෙන්දි මම පාවිච්චි කරන්නේ සුදු පොල් තෙල්. ඔයාලත් ගඳක් සුවඳක් නැති පොල් තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. නැවත මම මේක බීට් කරගන්නවා. දැන් අපි පාපිටි ටික ටික දාලා එකම පැත්තට කලවම් කරගමු. ඔන්න දැන් පාපිටි ටික සේරම දාගෙන මම හොඳට කලවම් කරගෙන ඉවරයි. දැන් අපි අන්තිමටම එකතු කරගමු හදාගත්තු සුදු මද මිශ්‍රණය. ඔන්න සුදු මද එකතු කරගත්තට පස්සේ වැඩි වෙලා කලවම් කරන්න යන්න එපා. එතකොට අපිට කේක් එක සොෆ්ට් එකට එන්නේ නැතුව යයි. ඉතින් අපි කේක් හදද්දී පොඩි පොඩි දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් මේ දේවල් හරියටම කරොත් අපිට හොඳ කේක් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ස්වර්ණ රැකියාවක් විදිහට වුණත් බර්ත්ඩේ කේක්, වෙඩින් කේක් මේ වගේ දේවල් හදා ගන්න පුළුවන්. මම අද ස්වර්ණ රැකියාවක් විදිහට මේ කේක් වර්ග හදනවා. ඉතින් මම හොඳ ලාභයක් උපයනවා. ඉතින් ට්‍රයි කරලා බලන්න. වරදින් නැතුවම අපිට කේක් එක හදා ගන්න පුළුවන් නම් බය වෙන කිසිම හේතුවක් නැහැ. ඔන්න දැන් අපි කේක් බැටර් එක හැම පැත්තෙම සමානව යන විදිහට දාගමු. ඔන්න මේ වගේ ස්පැචුල එකක් තියෙනවා නම් අපිට භාජනයේ වටේ තියෙන ඒවත් හොඳින් ඉවත් කරගෙන මේ තැටියට දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තැටියට දාගෙන හැම පැත්තම සමාන කරගන්න. ඔන්න දැන් කේක් එක ඇතුලේ වායු බුබුලු තියෙනවා නම් උඩට එන්න මෙන්න මේ වගේ තට්ටු දෙක තුනක් දාගන්න. දැන් අපි කේක් එක බේක් කරගමු. සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් 45ක් විතර කේක් එක බේක් කරගන්න. මේ වෙලාව අවන් එකකින් අවන් එකට වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ওই විදිහට මම බටර් කේක් කිලෝ 1.5ක් හදාගත්තා. ඉතින් හොඳ සොෆ්ට් එකට මේක තියෙනවා. ඔයාලා මේ කේක් එක මැද රැක් එකේ නෙමෙයි ඊට යට තියෙන රැක් එකේ දාලා බේක් කරගන්න. එතකොට මේ වගේ ලස්සනට කේක් එක හදා ගන්න පුළුවන්. කේක් එක හරියටම බේක් වෙලාද බලා ගන්න. ටූත් පීක් එකක් ගහලා බලන්න. ටූත් පීක් එකේ කෙළවරේ බැටර් එක තැවරෙනවා නම් තැඹිලා මැදි නැවත බේක් කරගන්න. ඉතින් ඔයාලත් හදලා බලන්න ගොඩක් ලේසි. අපි නැවතත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ගොඩාක් ස්තුතියි.